කෑම කන්න බැහැ කියලා අමිට ටික දවසකට කලින් තාත්තා කිව්වා. ඒ හින්දායි අපි තාත්තව රෝහලට රැගෙන ගියේ. ඊට පස්සේ තමයි අම්මාවේ රෝගී තත්ත්වයක් කියලා දැනගත්තේ. තාත්තට ඔපරේෂන් එකකුත් කළා. මම විවාහ වෙලා ඉන්නේ වෙනම ගෙදරක. තාත්තා මිය ගිය දා හවස අපි තාත්තව බලන්න යන්නයි හිටියේ. ඒ දේට කලින් මේ ආරංචිය ලැබුණම මට හිතා ගන්නවත් බැරි වුණා. ගාමිණී හෙටි ආරච්චිගේ එකම දියණිය ප්‍රතිභා මේ කතාව පුවත්පතකට කියා තිබුණේ ඉතාමත් කම්පණයෙන්. කිසිවෙක් බලාපොරොත්තු නොවූ මොහොතක සිදු මේ විපත නිසා ප්‍රතිභාගේ එකම සහෝදරයා ගාමිණීගේ ආදරණීය බිරිඳත් අතිශය හැඟුම්බරව සිටියා. නළුවෙකු වශයෙන් පමණක් නොවේ ආදරණීය ස්වාමි පුරුෂයෙකු සහ ආදරණීය පියෙක් ලෙසද ඔහු කාදරත් ජනප්‍රිය පුද්ගලයෙක්. 1951 ජූලි මාසේ 24 වෙනිදා එකතු වූ ගාමිණී අධ්‍යාපනයේ ලැබුවේ කොළඹ නාලන්දා විද්‍යාලයෙන්. වේදිකාවෙන් සිය රංගන ජීවිතයක් වූ ගාමිණී කුචිතිරේ වගේම සිනමාව තුළත් විවිධාකාර චරිත රැසක් නිරූපණය කළා. ඔහුගේ ආදරණීය බිරිඳ සුභාෂිණී හෙට්ටි ආරච්චි රංගන ශිල්පිනියා. ඒ වගේම ඔහුගේ දියණියක් නිලියා. ඔහුගේ පුතා ශක්ති හෙට්ටි ආරච්චි කුංචි සංදීප දඩවිල කැලිනාත්තේ මයිකල්ගේ ළමා කාලයේ නිරූපණය කළා. මේ වන විට ඔහු විවිධ රූප රචනා අධ්‍යක්ෂකවරයෙක් විදිහට කටයුතු කරමින් ඉන්නවා. 80 දශකයේ අනුභව අපේ ටෙලි නාට්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර හැම යුගයකින්ම නියෝජනය කළ නළුවන් අතර ගාමිණී හෙටි ආරච්චිගේ ජීවිතයේ සුවිශේෂී තැනක්. 80 දශකයේ යශෝරාවේ සුළුමල්ලේ අතිශයින් ජනාදරයට පත් ගාමිණී මේ අනු විට සිදු ටෙලි නාට්‍යයේ නවරත්න භණ්ඩාර ලෙස රංගනයේ යෙදීම සිටියා. ඔහු අවසන් වරට රංගපෑ ටෙලි නාට්‍ය සිදු වූ අතර එම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සිටින පුවත්පතකට ගාමිණී ගැන කියලා තිබුණේ මේ විදිහටයි. මාලී අත්තම්මා සහ සුදු ටෙලි නාට්‍ය කෘතේම ආරම්භයේමයි ගාමිණී රුක්ණාට්‍යට එකතු වුණේ. ඒත් ඔහු අත්තම්මා ටෙලි නාට්‍යයට එකතු වුණේ නැහැ. හැබැයි මාලී හා සුදු සඳහා එකතු වුණා. සුදු නාට්‍ය රඟපානකොට ඔහු තරුණ පුතුගේ පියෙක්. ඔහුගේ පුතා තමයි සනේ. මේ ටෙලි නාට්‍ය ගාමිණී අයියාගේ බිරිඳ වූ සුභාෂිණී. ඔහුගේ සැබෑ ජීවිතයේ බිරිඳමයි. ඒත් කතාව මුලදී ඇය මේ යන නිසා පුතාවත් හදාගෙන ජීවත් වෙන තාත්තා විදිහට ගාමිණී අයියා අහුරු ළඟපෑමක් කළා. ගාමිණී අයියා රඟපෑ ජවනිකා ඉදිරි කොටස් වල විකාශ වෙන්නත් තියෙනවා. ටෙලි නාට්‍ය හැටියට සිදු ගෙදරට නොකිය එළියට එනවා. එහිඳ ඔහුගේ මව සිදුට බනිනවා. ඒ වෙලාවේ ගාමිණී අයියා ඇවිත් පුතාගේ හිත හදනවා. ඒක තමයි ගාමිණී අයියා අවසන් වරට පෙනී සිටි ජවනිකාව. අසනීප තත්ත්වයක් නිසා රෝහල්ගත වෙනවා කියලා තමයි එදා ගාමිණී අයියා කිව්වේ. හැබැයි ඒ සමු ගැනීම සදාකාලික සමු ගැනීමක් කියලා නම් අපි හිතුවේ නැහැ. තාමත් ඔහුගේ මරණය ගැන අපිට හිතා ගන්නවත් බැහැ. අන්තිම දවස් කීපය තුළ ඔහු පෙනී සිටි රූපවාහිනී වැඩසටහනක් අතර තනුජා ජයවර්ධනගේ තාල භාෂණ සුවිශේෂී එකක්. සෙන්සුරාධාරය 10/20 ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වන තාල භාෂණ තුළ ගාමිණීගේ හෘදයාංගම කතාබහක් තිබුණා. මම කාලයක් තිබුණේ දෙපාර්තමේන්තුවේ වැඩ කරා. එහිදී මට දවස් පතා විවිධ මිනිසු මුණ ගැහෙනවා. ඒ අයගේ සිතුම් පැතුම් ගති පැවතුම් ඉරියව් හැම එකක්ම මම නිරීක්ෂණය කළා. විවිධ චරිත නිරූපණය කරන්නේ හැම එකකින්ම මම විශාල ආභාෂයක් ගත්තා. ගාමිණී වැඩසටහනින් පිටලේ අවසන් ප්‍රකාශයේ නවක ශිල්පීන්ටත් හොඳ පූර්වාදර්ශයක්. දක්ෂ නළුවෙක් වගේම හොඳ සැමියෙක් හා පියෙක් වූ ගාමිණී තමන්ගේ දරු දෙදෙනාට දැක්වූ ආදරය එදා වැඩසටහන තුළදී එළිදරව් කළේ මේ විදිහටයි. මගේ දුව නිලියක් විදිහට මටත් වඩා ඉක්ටි තැනක ඉන්නවා කියලා මට හිතෙනවා. පුතා හරිම නිර්මාණශීලී. වීඩියෝ රූප රචනා අධ්‍යක්ෂකවරයෙක් ඔහු. දවසක ඔහු අධ්‍යක්ෂකවරයෙක් විදිහට ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට ක්ෂේත්‍රයට යොමු වෙලා ඔහු යටතේ රඟපාන ලැබෙනවා නම් ඒක තමයි මගේ ජීවිතේ ලබන ලොකුම සතුට. වේදිකාව, ටෙලි නාට්‍ය හා සිනමාව තුළ විවිධාකාර චරිත රඟපෑ ගාමිණී හෙට්ටි ආරච්චිගේ ගාමිණී හෙට්ටි ආරච්චි ඒ සඳහා සම්මානයට පාත්‍ර අවස්ථාවන් රැසක් සිදෙනවා. දැඩිබිම ටෙලි නාට්‍යයේ මයිකල්ගේ චරිතයට ඔහු හොඳම නළුවා ලෙස සුදුසු සම්මානයෙන් පිදුම් ලැබුවා. දඩබිමේ මයිකල් තමන්ගේ රංගන ජීවිතයේ කඩයිමක් විදිහටයි ගාමිණී හැමදාමත් සැලකුවේ. ජීවිතය කියන්නේ අනපේක්ෂිත සිදුවීම් රැසක එකතුවක්. ඒ සියල්ල සිදුවී අවසන් වන්නේ මරණයෙන්. ජීවිතය තුළ මිනිසෙකු මුහුණ දෙන අනේක විවිධ අවස්ථා විවිධාකාර චරිත හා අමුසු කරමින් අපූර්ව ලෙස ප්‍රතිනිර්මාණය කළ මේ අපූර්ව කලාකරුවා සියල්ලටම සමුදී මරණය තුළ නිසල නින්දක සැතපුණා. පසුගිය මැයි 30 වනදා බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ නාවල පොදු සුසාන භූමියේදී තමයි ගාමිණීගේ අවසන් කටයුතු සිදු කෙරුණේ. නමුත් කුංචිතිරේ මත ඔහු වැයෝ විවිධාකාර භූමිකා හා ඔහුගේ මතකයන් තවත් දුක් කාලයක් යනතුරු රසික හදවත් තුළ රැඳී තිබෙන බව නම් නොඅනුමානයි. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.